නැමැති අවුලල්ල සාකච්ඡා කරමින් පවතින මද හෙටුම් දෙවෙනකොට අවසන් තීන්දුව ලබා දෙන්න. ඔබතුමාටත් යන්න පුළුවන්. මම ජාතිකලා ඉස්සුනේ. මම නැවත වතාවක් මේ ගත්ත ජයග්‍රහණයට අපි සරමන්න ඕනේ. අපිට හිනා වෙන ඔබන් කියන මිනිසුන්ට මතක් කළ දෙන්න එක දෙකයි එක දෙයි විස්සයි විස්සෙත් ඔය විදිහට නැටුව කට්ටිය දින්න වෙලාවේ හැබැයි විස්සයි විස්සෙකට අපි ආණ්ඩුව කරලා ආණ්ඩු කළා හොඳට වැඩක් වෙන්නවා පොඩි පසුබෑමක් දුනා ජීවිතය කියන එක හැමදාම දිනන්නේ පරදිනවා පරදින නිසා තමයි නැගිටින්නේ ඒ නිසා විශ්වාස කරන නැවතට පල්ලයටම බෑලා පාරටම බෑලා ඔය ඔක්කොම දේවල් අමතක කරලා දාලා කවුද අපි කවුද කියලා දෙන්න දැන් ඔබතුමාගේ කොහොමද කැමැත්ත තරුණ කෙනෙක්ට මේක දෙන්න ඕනේ කියන එක මොකක්ද අදහස් විශ්වාස කරනවා රට පිළිගන්න මිනිස්සු දෙන්නත් දෙන්න ඕනේ ඒක මොකද මේ සටන්න තියෙන්නේ මහපාරේ තියෙන්නේ ආයි මේ සටන්න තියෙන්නේ පාර්ලිමේන්තුවේ නෙමෙයි ඉතින් කවුරු හරි කෙනෙක් හිතනවා මේක පාර්ලිමේන්තුවේ යෑම තමයි සුදුසු කියලා මගේ තරකේ එතන නෙමෙයි මම ඉන්නේ මම හිතන්නේ හොඳම නිදසුන 1970 ජාතික පක්ෂයේ වැටලා ඉන්නකොට විපක්ෂ නායක ත්‍යාජවර්ධන මහත්තයා එනකොට එතන තිබුණේ මහ පොළොවේ දේශපාලනේ 70 වෙනකොට 6-5ක බලයක් ගන්නවා ඒ නිසා මම හිතනවා මේ සියලු දේශපාලකයන් පාර්ලිමේන්තු අසුන්දරට සටන් කරනවා වෙනුවට සටන් කළ යුත්තේ මහපාරේ සත්‍ය අවබෝධ කරලා දීලා නොමග ගිය මිනිස්සුන් ආයතනක් හරි මඟට ගන්න එක. මොකද පෑදීලා පේනවා 2020 දීපු 69 ලක්ෂයම තමයි 2024 දී ඒ 68ම තමයි අනිත් පත්‍රයක අරගලා දීලා තියෙන්නේ. ඒ නිසා සතුට වෙනවා. මම හිතනවා මිනිසුන්ට සුබපතනවා ආණ්ඩුවට සුබපතනවා අපි බලාපොරොත්තු වෙන හොඳක් වෙයි කියලා. ඒකට හිත හිතේ යකෝ.